හරි අපි එතකොට කතා කරා 2 by 2 k map එක මේ විදිහට a මේ පැත්ත b විදිහට අරගෙන මෙතන අපිට a and a bar represent කරගන්න පුළුවන් කිව්වා මේ පැත්ත b සහ b bar ඒකේ දාන පිළිවෙල ප්‍රශ්නයක් නැහැ කැමති විදිහට a1යි a bar එකයි plot කරන්න පුළුවන් කියලා අපි කතා කරා ඊළඟට අපි කතා කරා 2 by 4 k map එක right එතකොට මෙතන කොටු හතරක් තියෙන නිසා මේ පැත්තට වේරියබල් දෙකක් පාවිච්චි කරා අනිත් පැත්තට එක වේරියබල් එකක් පාවිච්චි කරා ඒ වේරියබල් එක මෙතන cc bar කියලා හරි c bar c කියලා හරි අපිට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට ab පැත්ත ගැන කියනකොට තමයි මං කිව්වේ ටිකක් විශේෂයි ඒකේ රටාවක් තියෙනවා කියලා right ඒතර රටාව උනේ අපිට කැමැති combination එකකින් පටන් ගන්න පුළුවන් ඊ දෙවෙනි කොටුවට යනකොට එක්කෙනෙක් වෙනස් කරනවා ඒව a bar කරද හැකි අනිත් එක්කෙනා වෙනස් නොකර තියා ගන්න ඕනේ තුන්වෙනි කොටුවට යනකොට කලින් වෙනස් කරපු කෙනා වෙනස් කරන්නේ නැහැ ඒ කියන්නේ a bar මයි යා තමයි කලින් වෙනස් කරේ වෙනස් නොකරපු කෙනා වෙනස් කරනවා b bar ඊළඟට යනකොටත් එහෙමයි ඊට කලින් තියෙන ස්ටෙප් එකේ වෙනස් කරපු කෙනා වෙනස් කරන්නේ නැහැ ඒ කියන්නේ b bar මයි a bar වෙනස් වෙනවා a කියලා right ඔය විදිහට තමයි අපි 2 by 3 එක ගැන කතා කරේ ඊට පස්සේ අපි කතා කරා 4 by 4 k map එක ගැන right එතන විචලනයන් හතරක් එක වැඩ කරන්න පුළුවන් right මෙතනදී අපි කිව්වා සාමාන්‍ය විදිහටම මේ මේ කලින් කේ කතා කර විදිහටම අපිට නාමකරණය කරගන්න පුළුවන් මම මෙතන වෙන කම්බිනේෂන් එකකින් පටන් ගන්නම් මම මෙතන AB bar කියලා පටන් ගත්තොත් ඊළඟ එකට යනකොට එක්කෙනෙක් වෙනස් කරනවා A bar ඒව A bar කරනවා B barව change නොකර තියා ගන්නවා ඊළඟ එකට යනකොට කලින් වෙනස් කරපු කෙනා වෙනස් කරන්නේ නැහැ ඒ කියන්නේ A barමයි B barව B කියලා change කර ගන්නවා right ඊළඟ එකට යනකොට ඊට කලින් පියවරේ වෙනස් කරපු කෙනා වෙනස් කරන්නේ නැහැ. ඒ කියන්නේ B වා B බා කරා මේ ස්ටේජ් එකේදී. ඒක නිසා BBමයි A බා වා අපි A කියලා චේන්ජ් කරගන්නවා. ඉතින් අපි සාමාන්‍යයෙන් එක පැත්තක් ලියාගත්තම අපිට A පැත්ත දිහා බලාගෙන අනිත් පැත්ත ලියා ගන්න පුළුවන්. CD බා C බා D බා C බා D CD right ඔය විදිහට තමයි අපි k maps ಜಾති තුන ගැන කතා කරේ ඊළඟට අපි කතා කරා කොහොමද k map එක එක සහ බිංදු plot කරලා තියෙනකොට සරල කරගන්නේ කියන එක right එතකොට අපි මෙතනින්ම තුන්දෙනෙක් ගැන කතා කරොත් අපි මේ විදිහට එකේ ඒවා plot වෙලා තිබ්බොත් අපි කිව්වා group කරන්න ඕනේ ग्रुप करने का एक एक ए वा गाने ना देखे वाले एक टे समान वे ना ग्रुप्स हाथ आंदो उन्हें सह पुलवान तरंग एक ए वा प्रमाणे ग्रुप ऐसे तुले वैरी करा गांडो कोन सह अनि पैतर टा हाथ ने ग्रुप्स प्रमाणे पुलवान तरंग अड़ू करा गांडो उन्हें राइट इतपर टे नीति तुना पुलवान तरंग एक ए वा वैरी करा गांडो ने ग्रुप ऐसे तुले हाथ ने ग्रुप्स गाना पुलवान तरंग अड़ू करा गांडो उन्हें එකේවා ගානක් ගන්නකොට ගෲප් එකක් ඇතුළට ඒක දෙකේ බලයකට සමාන අගයක්. ඒ කියන්නේ එකක් ගන්න පුළුවන්, එකේවා දෙකක් ගන්න පුළුවන්, එකේවා හතරක් ගන්න පුළුවන්, එකේවා අටක් ගන්න පුළුවන්, එකේවා 16ක් ගන්න පුළුවන්. ওই ටික තමයි අපිට අර ගන්න පුළුවන් වෙන්නේ සංඛ්‍යා ටික වෙන්නේ. එතකොට මේක අපි k map එකට දාලා ගෲප් එක හදනකොට අපිට පුළුවන් මේ දෙන්නව ගෲප් එකක් කියලා වෙන් කරගන්න. මෙයා අපි තනියෙන් රවුම් කරන්නේ තනියෙන් රවුම් කරොත් ගෲප්ස් දෙකක් හැදෙනවා නමුත් එකේවා ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් මේ දෙවෙනි ගෲප් එක ඇතුළට එන්නේ නැහැ ඒක නිසා අපි මෙයාව මෙයාවත් එක්ක එකතු කරලා ගෲප් කරගන්නවා right
ඊළඟට මේකේ පොදුපද අරගන්න එක සම්බන්ධයෙන් අපි කතා කරා. එතකොට පොදුපද අරගන්නවා කියලා කියන්නේ අපි group එකකින් group එකට හැම group එකකටම පොදුපදයක් අරගන්න ඕනේ. එතකොට මේ group එකකට එක පොදුපදයකට මේ group එකකට තව පොදුපදයකට අපි අරගන්න ඕනේ. එතකොට මේ තිරස්ව තියෙන group එක ගැන හිතුවොත් එයාට තියෙනවා එක පේලියකුත් තීරු දෙකකුත් එයත් එක සම්බන්ධ වෙනවා. Right, me group එක අරගත්තා. එතකොට පේලිය කියන කෙනා මේ group එකට පොදුයි සම්පූර්ණයෙන්ම. බීබා කියන කෙනා කියන පේලිය තමයි මේ අයිනේ. ඒ නිසා බීබා කියන පදයේ පොදුයි. තීරු විදිහට ගත්තොත් තීරු වල එක තීරුවක තියෙන ඒ අනිත් එකේ තියෙන ඒ බා. ඒ නිසා ඒ තීරුකින් අපිට common එකෙක් අරගන්න පුළුවන් කමක් නැහැ. පොදු එක්කෙනෙක් අරගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මේකේ උත්තරේ තනින් වෙනවා B බා කියන. සිරස්ව තියෙන group එක අරගත්තොත් සිරස්ව තියෙන group එකට එක column එකකුත් පේලි දෙකකුත් සම්බන්ධ වෙනවා. ඒක column එක දෙන්නටම කොහොමත් පොදුයි. මොකද යා එක තනි තීරුවක ඉන්නේ. ඒක නිසා A බා කියන එක පොදුයි. පේලි වලින් අරගත්තොත් පේලි වලින් පොදු කෙනෙක් අරගන්න බැහැ. අපි සාමාන්‍යයෙන් සලකන්නේ තීරු වෙනම බල තීරු වලින් පොදු කෙනා තෝරගන්නවා ඊට පස්සේ පේලි වලින් පොදු කෙනා තෝරගන්න. ඒක තීරුවෙන් පොදු කෙනා ඒ බා කියලා අපිට අරගන්න පුළුවන් මොකද එක තීරුවයි තියෙන්නේ. පේලි දෙකක් තියෙනවා. පේලි දෙකටම පොදු කෙනෙක් නැහැ. එකක ඉන්නේ B අනික ඉන්නේ B බා. ඒක නිසා මෙතන පොදු එක්කෙනා විදිහට අපිට අරගන්න වෙන්නේ ඒ බා විතරයි. Right. ඔහොම පොදුවේ වාරගත්තම අපිට පුළුවන් අපේ එක්ස්ප්‍රෙෂන් එක ලියන්න. මේකේ ෆන්ක්ෂන් එක f නම් f සමානයි a බා එකතු කිරීම b බා කියන. ඉතින් අපි මෙතනදි කරන්නේ අපේ පොදුවේ ගත්ත පද ටික මේ විදිහට ධන ලකුණකින් එකහු කරලා ලියන එක. පද ටික ධන ලකුණු වලින් එකහු කරලා ලියනවා. එතකොට අපිට හම්බෙන්නේ SOP එකක්. f වලට අදාළව තියෙන SOP එක. හරි මේ කියපු දේවල් ටික හැමෝගෙම මතකයේ තියනවද කොහමද මට පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න ඕකේද ක්ලියර්ද කියලා හරි Right, hold on. හරි. ගැටලු තියෙන අයට ඕන වෙලාවක ගැටලු මතු කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න අහන්න කොහොමද ඒක කරේ කියන එක right. හරි. ඊළඟට මම චුට්ටක් මතක් කරනවා මේක මං ගිය සතියේ කිව්වද කියන එක මට හරියට මතක නැහැ. ඔගලන්ට ප්‍රකාශනයක් දීලා තිබ්බොත් කොහොමද මේ ප්‍රකාශනය කේමැප් එකකට plot කරගන්නේ කියන වට ගන්න කියන එක. Right, මම උදාහරණයක් විදිහට මේ key map එකට අදාළව ප්‍රකාශනයක් අරගන්නවා. ඒ කියන්නේ ඕගලන්ට ප්‍රකාශනයක් දීලා කියනවා key map එක අඳින්න කියලා. දැන් මම මෙතන දිලා key map එක ඇඳලා ඕගලන්ට කියවනේ සරල ප්‍රකාශය ගන්න කියලා. එහෙම නැත්නම් ප්‍රකාශයක් දීලා ඒක key map එකට දාලා සරල කරන්න කියලා කියනවා. එහෙම වෙලාවක මට ප්‍රකාශයක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට. Right, मगे प्रकाश मत लिया अनुकूलवां f समान है a bar dot b dot c एक तो किधी में a bar dot b bar dot c एक तो किधी में a b c एक तो किधी में a bar dot b bar dot c bar ඔය විදිහේ ප්‍රකාශයක් ඕගලන්ට දීලා තිබුණොත් right සහ ඕගලන්ට මේ ප්‍රකාශය හිමත් නැත්නම් truth table එකකින් සත්‍යතාව වගුවකින් ඔගොල්ලෝ අරගත්ත ප්‍රකාශය වෙන්න පුළුවන්. එතකොට මේක සරල කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපේ boolean algebraic laws ටික දාලා
right බූලීය බීජගණිතයේ තියෙන නීති ටික දාලා මේව සරල කරන්න පුළුවන් ඊළඟ ක්‍රමය තමයි k map එක එතකොට මේ වගේ එක්ස්ප්‍රෙෂන් එකක් දුන්නම පළවෙනියට කරන දේ එක්ස්ප්‍රෙෂන් එකේ වේරියබල් කීයද කියලා බලනවා වේරියබල් 3යි තියෙන්නේ 3ක් නම් 2 by 4 k map එකක් හදා ගන්න ඕනේ මොකද වේරියබල් 3ක් ගැන කතා කරන්නේ 2 by 4 කියන k map එක එතකොට ඊළඟට තියෙන්නේ එකේ ඒව කොහොමද දාන්න කියලා. ඊට පස්සේ අපි මේ එක පදයෙන් පදය ටර්ම් එකෙන් ටර්ම් එක බලන්න ඕනේ කොතනද යාව අයිති වෙන තැන කියලා. එතකොට පළවෙනි එක නයි ඉන්නේ a බා b c. එතකොට මේ පේළියෙන් අපිට a බා b කියන එක මෙතනින් හොරා ගන්න පුළුවා. මේ ඉන්නේ a බා b. ඊළඟට c ව හොයා ගන්න ඕනේ. c ඉන්නේ මෙතන. එහෙනම් මේ දෙන්නටම අදාළව තියෙන තැන තමයි මෙන්න මෙතන. right එතකොට ඔන්න ඔය කොටුවට තමයි අපි එක කියලා ලකුණු කිරීම කරන්න ඕනේ. ඒතර පළවෙනි පදය a බා b c මෙතන a බා b c කියලා හොයාගත්තා. ඊළඟට දෙවෙනි එකේ නම් a dot b dot c බා. එතකොට a b ඉන්නේ මෙතන c බා ඉන්නේ මෙතන. ඒතර මේ දෙන්නට පොදු තැන වෙන්නේ මෙතන. right ඒක නිසා අපි එතනට එකේ ඉලක්කම දාන දෙවෙනි පදේ ඊළඟට a බා b බා c a බා b බා ඉන්නවා මෙතන c ඉන්නවා මෙතන එහෙනම් ඒ දෙන්නට පොදු තැන වෙන්නේ මෙන්න මේ ස්ථාන right ඒක නිසා අපි එතනට දානවා එකේ ඉලක්කම ඊළඟට a b c A B ඉන්නේ මෙතන C ඉන්නේ මෙතන. ඒ කියන්නේ පොදු තැන මේ පළවෙනි කොටුව. ඒක නිසා අපි එතනට දානවා A B C කියන දැනට එක කියන එක දාන්න. ඊළඟට A බා B බා C බා අරගෙනත් කියලා තියෙනවා. ඒකට A බා B බා කියලා ඉන්නේ මෙතන. C බා ඉන්නේ මෙතන. එහෙමනම් පොදු තැන වෙන්නේ මෙන්න මේ කොටුව. අන්න එතනට අපි එක කියලා ප්ලොට් කරනවා. හරි මේ කරපු වැඩේ තේරුණාද? ඉනුක කොතනද තේරුන්නේ නැත්තේ? මයික් එක ඔන් කරන්නකෝ. මුල් ටික සර් තේරුන්නේ නැත්තේ අර A බා B වලට වගේ මුල ටික කියලා කිව්වේ මේ ඉනුක ඒ කියන්නේ මෙන්න මේ මේ ටර්ම් එක දාන විදිහද ඔව් සර් මේ if ඒ ලයින් එක ඒ කියන්නේ a එක මේ k map එකේ එක ඇන්දේ කොහොමද කියන කෙනට තේරුන්නේ නැත්තේ එකේම දාන්න කොහොමද කියලා තේරුන්නේ ආ ඔයාට මේ දැන් a බා b c මම මේ රවුම් කරලා තියෙන a බා b c එක k map එකට අයිති තැන හොයා ගන්න තේරෙනවද මේ අපිට abc කියලා විචල්‍ය තුනක් තියෙනකොට අපිට අඳින්න වෙන්නේ අනිවාර්යෙන් විචල්‍ය තුනක් තියෙන k map එක. ඒ කියන්නේ 2 by 4 එකක් අඳින්න ඕන. ඒක තේරුණානේ? මොනවද සර්? ඒක තේරුණා. හරි. එතකොට a බා bc කියන තැන හොයාගන්නේ. හොයාගන්නේ මේ a අපි මේ කොටුවල තැන හොයා ගන්න ඕනේ. a බා b කියන දැන් ab කට්ටිය ඉන්නේ මේ හරහටනේ. සිරස්ස තමයි AB කට්ටිය ඉන්නේ C දෙන්න ඉන්නේ පහලට සිරස්ස එතකොට A බා BC කියන තැන හොයන්න නම් තිරස් තැනින් අපි හොයා ගන්න ඕනේ A බා B ඉන්න තැන එතකොට මේ තිරස් වෙ ඉන්න තැන A බා B කොතනද ඉන්නේ පළවෙනියටද දෙවෙනියටද තුන්වෙනියටද හතරවෙනියටද මේ තිරස් වෙ ඉන්න පද ටිකේ A බා B ඉන්නේ කොතනද දෙවෙනියට දෙවෙනියට ඊළඟට C එක සිරස් වෙන්න එකේ C ඉන්නේ කොතනද මේ පළවෙනි තැන හරි එතකොට A බා B ඉන්නේ මෙතන C ඉන්නේ මෙතන එතන මේ දෙන්නව ක්‍රොස් වෙන තැන කොතනද ඒ කියන්නේ මෙතන ඉඳලා මම ඉරක් අරගෙන ආවොත් මේ දෙන්න මෙහෙම ඉරක් ඇඳගෙන ආවොත් ක්‍රොස් වෙන්නේ මෙන්න මේ කොටුවේ නේද මම මේ දැන් ඊතල දෙක ඇඳලා තියෙනවා ඔව් සර් හරි සර් එතනත් ඒ විදිහට තමයි අපි ඒ අදාළ තැන හොයාගන්නේ තේරුණාද?
ඒ විදිහට අනිත් හැම පදවලටම අදාළ දෙන හොයලා එක කියන එක කියන එක ඒ අදාළ පදයකට එක කියලා plot කරගන්නවා. හරි? හරි. හරි. right. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අනිත් right. හරි. නොතේරෙන තැන් තියෙනවා නම් අහන්න අනිවාර්යෙන්. right. plot කරලා ඉවරුණායින් පස්සේ එකේව ටික දාලා ඉවරයි අපේ එක්ස්ප්‍රෙෂන් එකේ තියෙනවා පද අරගත්තොත් 1 2 3 4 5 එකේව පහකුත් මෙතනට ඇවිල්ලා තියෙනවා ඉතිරි තැන් අපි බිංදුව දාලා පුරව ගන්න ඕනේ නෑ එකම එක දෙපාරක් එන්නේ නැහැ පුතේ ඒ කියන්නේ ඔයගලන්ට එන එක්ස්ප්‍රෙෂන් එක එන්නේ එකිනෙකට වෙනස් ටර්ම්ස් ටිකක් එන්නේ එකම ටර්ම් එක දෙසරයක් ඕගලන්ට එන්නේ නැහැ. එකම ටර්ම් එක වැරදිලාවත් දෙසරයක් තිබ්බොත් අපිට එකේව දෙකක් අඳින්න බෑ. එතන ඉදිරිපත් වෙන්නේ එකම එක තමයි. right දෙසරයක් එක අඳින්නේ නෑ. හරි. right ඊට පස්සේ අපි මේ බිංදු ටික plot කරගත්තයින් පස්සේ දැන් අපි බලනවා කොහොමද මෙයාව group කරලා ඉවර කරන්න කියලා. right අපිට මෙයාව group කරගන්න පුළුවන් ක්‍රම මොනවද? අපිට මේ තුන් දෙනාම ගෲප් කරන්න බෑ මොකද තුන් දෙනෙක් ගෲප් එකක් ඇතුළට ගන්න බෑ එක්ක දෙන්නෙක් එක්ක හතර දෙනෙක් එක්ක එක්කෙනෙක් තනියෙන් අපිට ගන්න වෙනවා එහෙනම් අපිට තියෙන හොඳම ක්‍රමය තමයි අපිට මේ දෙන්නව ගෲප් කරගන්න පුළුවන් ඉතින් මේ දෙන්නව මෙහෙම ගෲප් කරගන්න පුළුවන් ඔව් ग्रुप दिने तुनकट वड़ा एवी बलंदको में देनना एक तुकल तव ग्रुप पेका खे देनो आने ग्रुप तुनकी पुड़ुआं दिने थोंदाई ग्रुप तुनकी कड़ा गान पुड़ुआं को मद मितंट एकाई में कीन देनना रगत्तम ग्रुप देखाई में कीन देनना रगत्तम ग्रुप तुनाक दीर कड़ा गान पुड़ुआं right තව කෙනෙකුට ඕනේ නම් මේක group කරන්න පුළුවන් වෙනස් විදිහකට නේද? එයාට group කරන්න පුළුවන් මෙතන එකයි මෙතන එකයි කියලා. කොහොම group කරත් ඔයගලන්ගේ උත්තරේ වෙනස් වෙන්නේ නැත. right? දැන් ඊනුක group මේ sorry කවුද දිනෙත් group තුනක් කියනකොට මගේ ඔළුව එකපාරට ඇතුළත දෙන්නේ group හතර කරලා. right දැන් මේක මෙහෙම කරොත් එහෙම අපි groups ගන්න වැඩි කරගත්තා වෙනවා එතෙන්දී group 4ක් හැදෙනවා right ඒක නිසා අපිට යන්න පුළුවන් වෙන්නේ groups 3ක තත්වයට විතරයි හරි එහෙනම් අපි මේක මේ විදිහට group කරගමු මේක 1යි මේක 2යි මෙතන 1යි 3යි හරි අපිට මම මේ අන්තිමට ගෲප් කරපු එකේව දෙක මේ කෙලවරේ තිබ්බනම් මට කෙලවරේ ඉන්න කට්ටිය එකතු කරලා තනි ගෲප් එකක් හදන්න තිබ්බ නමුත් මෙතන මේ අවස්ථාව අපිට එන්නේ නැහැ හරි දැන් මට කට්ටිය කියන්න බලන්න මෙන්න මේ ගෲප් එකට අදාළව තියෙන පොදු පදේ මොකද්ද කියලා මේකට අදාළව එක තීරුවකුත් පේලි දෙකකුත් තියෙනවා කවුද මේකට අදාළව අපිට ගන්න පුළුවන් පොදු පද ඒ කියන්නේ අකුරු මොනවද අපිට පොදු අකුරු ටික මොනවද එන්නේ ඔව් හිතර බලලා කියන්න බලන්න very good AB තමයි එන්නේ right උදිත හොඳයි AB තමයි එන්නේ උදිත right හරි එතකොට මේකට අපිට ලියා ගන්න පුළුවන් AB අපි දෙවෙනි group එකක් ගත්තොත් මේ group එක මේ ගෲප් එකකට කවුද පොදු පදේ? ඔව් හිතාර වෙරි ගුඩ්. C එනවා C විතරද? අපිට පේලියෙන් අරගන්න පුළුවන් C. තීරු වල දෙන්නෙක් ඉන්නවා. ඒ තීරු දෙකෙත් පොදු එක්කෙනෙක් හොයාගන්න පුළුවන්ද? මේකනේ මෙයාගේ තීරු දෙක වෙන්නේ. ඒ තීරු දෙකෙත් පොදු එක්කෙනෙක්. ඒ කියන්නේ අන්න රයිට් A බා. That's good. මේ තීරු දෙකේ ඉන්නවා A බා B A බා B බා
එතකොට මේ තීරු දෙකටම පොදු එක්කෙනෙක් ඉන්නවා එයා තමයි ඒ බා කියන එක්කෙනා එහෙනම් පේලියෙන් එනවා සී කියන එක එක පේලියයි තියෙන එක කොහොමත් පොදුයි තීරු දෙකෙන් එනවා ඒ බා කියන අකුර ඒක නිසා අපිට ලියන්න පුළුවන් ඒ බා සී කියලා right ඊළඟට මේ group එකට මේ group එකට අදාළව අපිට ගන්න පුළුවන් උත්තර ඔව් ඉනුක හරි a බා b බා මොකද ඒක එක තීරුවයි අපිට තියෙන්නේ පේලි දෙකක් තියෙනවා ඒතර පේලි දෙකේ ඉන්නේ c සහ c බා ඒකෙන් පොදු එකක් ගන්න බෑ ඒක නිසා අපිට ගන්න පුළුවන් වෙන්නේ a බා b බා කියන අගේ එතකොට මෙතනින් a බා b බා කියන අගේ එනවා මේ අතර මැද්ද ඩොට් එක තියෙන right හරි ඕක තේරුණාද right හොඳයි අනිත් කට්ටිය right හරි හරි එහෙමනම් අපිට මේකේ total එක ලියා ගන්න පුළුවන් කොහොමද මේකේ ප්‍රකාශනය අපි ලියන්නේ f සමානයි AB එකතු කිරීම A බා C එකතු කිරීම A බා B බා මේ අතර මැද තියෙන ඩොට් එක හරි ඒ කියන්නේ විශේෂ දෙයක් කරේ නැහැ මේ තියෙන පද තුන එකතු කිරීම වලින් සම්බන්ධ කරලා ලියමු ग्रूप के लार गतर प्रश्न आप में हैं, राइट? एक पार्ट बाला तेरुंगा ने बेरी वे, एक निशा कोले आप पैन आप लंगड़ गांडे, पोते करक प्रश्न आप में हैं, पोते करक ने गियत किसी में गेट लोग ने हर विधि हट सेटल कर गांडे, करके ने एक तीन मना दे, सारलमा प्रकाशन है, वो गलत आ रखा ना पुलवा बिंदु, राइट? හරි මම මට තප්පරයක් දෙන්න මට චාර්ජර් එක අරගෙන එන්න ඕනේ ඒක නැත්තම් ඕෆ් වෙනවා හරි right අපි මේ 4x4 තියෙන එකකුත් plot කරලා ඉවර වෙලා ගණන් ටිකට යමු right මට කියන්න බලන්න මෙන්න මේක group කරගන්න පුළුවන් විදිහ මොකක්ද කියලා
right මේ කියන k map එක right මේක අපි group කරන්න කිව්වොත් කොහොමද group කරන්නේ groups කීයක් හදන්න පුළුවන්ද කියන බලන්න ළමයි ओ नतुने किए ना तुनाई के लड़ी ने किए ना पहाक किए ल राइट हरी अपने बाल मुंह अपने आने पुलवां उन दोनों विधि है ओ हातरक किए ना राइट हरी अपने बहुत में पहेदीली वर में केलवरे इन्हें हातर देना अपने खता करा विशेष आकार एक तीनों किए ना ग्रुप करेगा में हातर देना में विधि एक ग्रुप करेगा ना पुलवां राइट इतने एक ग्रुप पे रखती हूँ ई नागट मित्रा हाथर देने वेनम इन्नवा अपिते ये हाथर देना डे तवाय के तुकर गान ना अमारुई अपिते पुलवां मै हाथर देना मै विधि डे ग्रुप करगा राइट ये तो कोट अपिते तवाय एक एक ई लाख कमा कित्री वेला इन्नवा ये आवत तानियंग ग्रुप करने वाट वड़ा अपिते पुलवां මේ විදිහට දෙන්නෙක් එක ඈඳලා group කරගන්න. right එතකොට ඔය විදිහට අපිට හතර දෙනෙක්ව manage කරගන්න පුළුවන්. sorry groups තුනක් manage කරගන්න පුළුවන්. right කෙලවරේ ඉන්න හතර දෙනා එක group එකක් මේ හතර දෙනා තව එක group එකක් මේ දෙන්න තව එක group එකක් විදිහට. හරි. දැන් කියමු බලන්න මේ වගේ තියෙන පොදු පද ටික මේ කෙරවර වර හතරට අදාළව ඉන්න group එකේ පොදුපද මොනවද? එයාගෙන පොදුපද කියනකොට බොහොම පරිස්සමට කියන්න. එයාට තියෙන්නේ මෙන්න මේ පේලි දෙක සහ මෙන්න මේ තීරු දෙක. sorry මෙන්න මේ පේලි දෙක සහ උඩ තියෙන මෙන්න මේ තීරු දෙක. කවුද පොදුපද වෙන්නේ? පේලි වලින් පොදුපද වෙන්නේ කවුද? සිරස්ව ඉන්න තිරස්ව ඉන්න කට්ටියකින් පේලි වලින් පොදුපද එනවා. C කියන එක නේද මොකද මෙතන එනවා CD සහ උඩ පේලියෙන් එනවා CD බා ඒක නිසා C වර ගන්න පුළුවන් පේලි වලින් ඉන්නවා AB බා තීර වලින් ඉන්නවා AB බා සහ AB ඒකෙන් A වර ගන්න පුළුවන් right oh vihansa very good A C කියන දෙන්න තමයි අපි ඒ group එකේ පොදු පද ටික කියලා අරගන්න වෙන්නේ තීරු දෙකෙන් A ව පේලිවලින් සීව හරි මේ කෙනාව මෙයාට අදාළව කවුද ඉන්නේ පොදුපදේ ඔව් බීබා සීබා ඔව් very good පේලි වලින් ඉන්නවා පේලි දෙකක් right තීරවලුත් ඉන්නවා තීරු දෙකක් මේ ඉන්නේ තීරු දෙක එතකොට මේ දෙන්නගෙන් පොදු බීබා ඒක නිසා අපි බීබා වට ගන්නවා පේලි වලින් ගත්තොත් අපිට ඉන්නේ මේ පේලි දෙක නේද මේ පේලි දෙකේ අපිට ඉන්නවා සීබා ඒක නිසා සීබා වට ගන්න right හරි ලකිතා අතයිස්සුවා ප්‍රශ්නයක්ද හරි මේකට අදාළව කවුද මෙයාට අදාළව එයාට තියෙන්නේ තීරු දෙකක් සහ එක පේලියක් තීරු වලින් අපිට A බා වර ගන්න පුළුවන් පේලිය කොහමද? එක පේලියයි තියෙන්නේ. ඒ පේලිය කොහොමත් පොදුයි. right? ඔව්. එතකොට එනවා C බා D බා කියන එක කොහොමත් එනවා. මොකද ඒ පේලිය කොහොමත් පොදුයි. යාට එක පේලියයි තියෙන්නේ. තීරු වලින් ඔයගලන්ට එනවා A බා කියන කෙනා. එහෙනම් ඔයගලන්ට මේක ලියන්න පුළුවන් A බා C බා D බා කියලා.
right inuka theruna neda e bawa hambune kohomada kiyala right enang obalange prakashane obalanta liya ganna puluwa mona vidiyata da f samanai ac ekathu kirima b ba c ba ekathu kirima a ba c ba d ba kiyana vidiyata hari right potanta wenakan hamotama therunada den garan tika hadannai hada confirmation ekak denna therunna ettanak thiyena nan ahanda right den man etakota prakashana kīpayak ogalanta danawa ogol etakota ewata adalawa thiyena k map ekak endala ඉවර කරගන්න ඕනේ මම එතනදී k map එකේ තියෙන ඒ කියන්නේ මේ variable දාගන්න රටාවත් ඔයගලන්ට පෙන්වන්නම් මොකද නැත්තම් එක එකයි එක එක විදිහට යනතොත් අපිට නිවැරදි උත්තරයකට යනකොට විදි කීපයක් ගැන බලන්න වෙනවා ඒක වෙලාව යන වැඩක් වෙනවා ඒක නිසා මම ඔයගලන්ට प्रपोज करना के मैप्स टी का मेन मेवा राइट आप ये बी की ना वचन वाले टाइम पौधु लाया हूँ राइट विचारले देखा काव उपलांगे के मैप पे का मेवी दिए टाइम देगा अंदर राइट आप मेह मकराने हम वोटर में पौधु उत्तर या कारकान लेसी बिन तो खाताबा हकन लो कर लेसी राइट टू बाई थ्री ये का काव so 2 by 4 එකක් ආවා ඔන්න ඔය කියන පිළිවෙල අරගන්න right 4 by 4 එකක් අඳින දුන්නා मेतन पीली वेल विनाश करना राइट उन्नो ये पीली वेल आ रखा हर इधर राइट दर में के मैप्स तूने तमाय ओगलो पाविची कराने ओगलांगे expressions ටික සුළු කරගන්න. හරිද? හරි. ඔන්න පළවෙනි expression එක. right මට තියෙන ඉතින් ඔයගොල්ලෝ k map එක ඇඳ උත්තරේ මොකක්ද කියලා දැම්ම පළවෙනි එක. right මේක ඔයගොල්ලෝ පොතේ කරන්ඩ නැවත බලනකොට මතක් වෙන්නත් එක්ක right මේ ටික තමයි සරල කරන්න ඕල් රයිට් පටන් ගන්න කරන්න
ඔව් හිතාරා පළවෙනියකට ඔව් පළවෙනියකට a b right හරි කටිය කරගෙන යන්න මම මෙතන ගණන් ටික විසඳනවා තව ටික වෙලාවකින් එතකොට බලන්න උත්තර ටික හරිද කියලා right හිතාර පළවෙනි උත්තරේ දුව පොදුපද ටික අරගෙන තියෙනවා එක්ස්ප්‍රෙෂන් එක ලියලා තියෙනවා වැරදි මොකද ඒකේ ගෲප්ස් දෙකක් වෙනවනේ එක ගෲප් එකක් A එක ගෲප් එකක් B එතකොට උත්තරේ වෙන්න ඕනේ A + B කියන එක මතකද අපි මෙතන ලිව්වේ නේද මෙතන ලිව්වේ A bar group එක ආවා B bar group එක ආවා A bar plus B bar right ඒ වගේ right දෙවෙනි එකට කෝ බලමු ඔව් දෙවැනි එකට උත්තරේ වෙන්නේ A plus B bar හරි හරි හොඳයි
ඔව් විහංස තුන්වෙනි එක ඔව් හරි ඒක තමයි උත්තර හිතාර තුන්වෙනි එක හරි තුන් හිතාර තුන්වෙනි එකේ තුන්වෙනි ටර්ම් එක වැරදිලා තියෙනවා පුතේ ඔය AC නෙවෙයි එන්නේ පොඩ්ඩක් ආයෙම හදලා බලන්න ओ ए बा सी अ तो ब्रेकिंग है ओ ए बा सी इनुक තුන්වෙනි එකේ CC බා කියලා එකක් දාලා තිනවා CC බා නෙවෙයි මම හිතන්නේ ඒක මිස් ප්‍රින්ට් එකක් වෙලා තියෙන්නේ ඔව් AC බාද නැත්නම් A බා CD හරියට බලන්න right all right dinet uda karapu example ekak pennanna nan inda kattiya ganan hatara poddak liya gathath kamak naha dinet api podi time ekak denmu ganan tika liya ganna balaka yugantayata deela thiyenne kida wenek ekata danne हरि दिन पटक मे दिन उड़कर एग्जांपल हाथर तो मार देने वैसे ए ए बा बी सी बा एक है हरी ए बा बी सी हरी ए बी बा सी हरी ए बी सी बा एक हरी ए बी बा सी हरी मुझे माइक कौन मिला ये मैं ग्रूप पे कर गणन टिक दम्मा फोटो है का राइट इतनी गणन टिक रिफर कर अंदर මෙතන තියෙනවා හදපු විදිහ දැන් අන්තිම ගාන පොඩ්ඩක් වෙනවා හා තපරකින්ද පුතේ ගෲප් එක බලන්න පුළුවන් ගෲප් එකේ ෆොටෝ එකක් තියෙනවා ආ හරි සරි राइट तेनुरा हतरवेनी का
එක පදයක් අවුල් වෙලා තියෙනවා. චනුරි පළවෙනි එක හරි. තෙනුර බලන්න BC බා හරි. B බා C එකක් හරි. A B බා දෙන්නේ. රොමේෂ් කීවෙනියකටද මේ උත්තරය ආවේ කො බලන්න චනුරි දෙවෙනියකේ උත්තරේ හරි A plus B බා රොමේෂ් තුන්වෙනියකේ දෙවෙනි ටර්ම් එක පොඩ්ඩක් වැරදි පුතේ බලන්න එක වයිසක AB හරි A බා C හරි AB බා නෙවෙයි එන්නෝ තෙනුර AC ද අයිසරක් චුට්ටක් බලන්න හරි මම දැන් ගණන් ටික පොඩ්ඩක් මෙතන කරනවා අපි බලමු හරිද කියලා අන්න හරි රොමේෂ් තුන්වෙනි එක හරි දැන් මේ Redmi phone එකකින් ඉන්න කෙනා මම නම දන්නේ නැහැ පුතේ. පුතේ වාගේ මේ terms ටික අතරමැද්දී ධන ලකුණු එන්න ඕනේ. Right AC bar එකතු කිරීම B bar C එකතු කිරීම AB bar. මේක හතරවෙනි එකට හතරවෙනි එකේ මේක පොඩ්ඩක් වැරදි පුතේ. හතරවෙනි එකේ ඇවිල්ලා තියෙන එක වැරදි. චුට්ටක් ආයෙ බලන්න. Vihansa, BC bar, AB bar, AB bar किया ने के गैटरू आती है आपको बारे में क्या आती है अच्छे वाला कर देते हैं हरे अभी मैं देवाल टीके पटक बालू आह राइट हितारा टर्म्स हतरा के नए बुदे हरे अभी तुम्हीं ने तो विस मैं විසඳ මුටක් ගාලා මම දැන් මෙතන දේවල් ටික් කරගෙන යනවා. සෙමි ඔබද මේ අර හතරවෙනි එකේ අන්තිමට මේ ෆස්ට් ලයින් එකේ උඩ එකක් එනවනේ. ඒක මේ රවුම් කරලා ගත්තාම අර උඩ AB මේ උඩ දෙක සිලෙක්ට් කරන්න පුළුවන්ද? ආ උඩ දෙක කියලා කිව්වේ පළවෙනි ලයින් එකේද දෙවෙනි ලයින් එකේද ඔවා කියන්නේ පළවෙනි ලයින් එකේ පළවෙනි ලයින් එකේ කොහොම ඉන්න පළවෙනි ලයින් එකේ අපි එකේව ටිකම ගිනවා මෙතන ප්ලොට් කරන්න. ඒතර බලන්න දෙ කොහොමද කියලා රයිට් හරි මම දැන් ගණන් ටික් කරනවා කරගන්න බැරි වෙච්ච කට්ටියට මම මුලේ ඉඳලා කරනවා බලන්න ඕකේද කියලා. පළවෙනි ගානට අදාළව AB තියෙන්නේ මෙතන AB බා එක තියෙන්නේ මෙතන A බා B එක තියෙන්නේ මෙතන. එතකොට මේකේ හම්බෙන groups ටික තමයි මේ group එකයි මේ group එකයි. right එතකොට මෙතනට අදාළව අපිට ලියන්න පුළුවන් B කියන එකේනා මොකද එයාට තියෙන එක පේලියයි තීරු වලින් පොදු එකෙක් ඉන්නේ. මෙයාට අදාළව ලියන්න පුළුවන් A කියන කෙනා මොකද ඒගොල්ලන්ට එක තීරුවයි තියෙන්නේ පේලි වලින් පොදු එකෙක් ඉන්නේ නැහැ. राइट एक निशा में एक अभी तो उत्तरी लिया नहीं पड़ा समान है ए प्लस बी के राइट एक निशा पहले उत्तर देने ए प्लस बी के ना उत्तर है राइट ए प्लस बी देवनिया के अभी प्लॉट देने ए बा बी बा इन नो में तरह ඊනකට AB බා ඉන්නවා මෙතන AB ඉන්නවා මෙතන right එතකොට අපිට මේක group කරන්න පුළුවන් වෙන්නේ මේ දෙන්නයි පාවිච්චි කරලා right එතකොට මේ group එකට අපිට ලියන්න පුළුවන් යාට ඉන්නේ එක පේලියක් ඉන්නවා B බා එයා පොදුයි
තීරුව වලින් ඉන්නේ a and a bar ඒකේ පොදු එක්කෙනෙක් නැහැ ඒක නිසා මෙතනට b bar ගන්න පුළුවන් මේ group එක අරගත්තොත් a group එකේ එක තීරුවක් තියෙනවා ඒ කියන්නේ a එයා පොදුයි පේලි දෙකක් තියෙනවා පේලි වලින් පොදු කෙනෙක් නැහැ ඒක නිසා මෙතනට a ඒ කියන්නේ උත්තරේ a plus b bar කියලා අපිට ලියන්න පුළුවන් එතකොට යාගේ උත්තරේ a plus b bar කියලා අපිට ලියන්න පුළුවන් හරි ඊළඟට තුන්වෙනි එකේනා අරගත්තොත් තුන්වෙනි එකේනාගේ plot වෙන එක මේ විදිහටයි වෙන්නේ a bar b bar c bar a bar b bar c bar ඉන්නේ මෙතන abc abc ඉන්නේ මෙතන a bar bc a bar b මෙතන ඉන්නවා c මෙතනින් ගන්න පුළුවන් ඒ කියන්නේ මෙන්න මෙතන එක right ඊළඟට a bar b bar c a bar b bar c ඉන්නේ මෙතන a b bar c bar a b bar c bar එයා ඉන්නේ මෙන්න මෙතන right ওই විදිහට තමයි තුන්වෙනි එක plot වෙන්නේ sorry අන්තිම එකේ plot කරපු විදිහ වැරදි නේද තපරකින් ළමයි ग्रूप कर ग्रूप करते है එකට ග්‍රූප් කරන්න පුළුවන් ඊළඟට මේ දෙන්න ග්‍රූප් කරන්න පුළුවන් ග්‍රූප්ස් තුනක් හදා ගන්න පුළුවන් ඉතින් ඒ ග්‍රූප්ස් තුනට අදාළව අපිට අරගන්න වෙන්නේ මෙයාගෙන් AB කියන එක තීරුව එයාට පොදුයි ඒක නිසා AB කොහොමද වෙනවා පේලි වලින් C and C bar තියෙන්නේ ඒක පොදු එකක් අපිට ගන්න බෑ ඒ නිසා මෙතන අරගන්න වෙන්නේ AB කියලා විතරයි මේ ග්‍රූප් එක ගත්තොත් ए ग्रूप के ए बा बी बा की ना पेली तीर तीर हुए ना वा एक अपोदुई सी एंड सी बा की ना पेली वाले अपोदु के ने किन में हैं एक निशा ए बा बी बा की लापिटा रगाना पुलो मेथरिंग का तो एक अपेली अक्तीर वाले क्या ने सी की ने किन आको हम आते ना एक अपेली आई थी ने तीर वालीं ए बा बी बा इन्ना वा ए बा बी इन्ना एक निशा अपोदु एक किन आवे ने ए बा ඒක නිසා අපිට ගන්න පුළුවන් a bar c කියලා. right එතකොට අපිට ඔකට උත්තරේ ලියන්න පුළුවන් ab + a bar b bar + a bar c කියලා. right වැරදි තියන අය හදා ගන්න. ඔව් ඔව් වෙනක මේ මේ උඩ මේ පොලිමම මේ ඒ පොලිම තියෙනද ඒ විදිහටමද ලියන්න ඕන නැත්නම් මාරු කරලා ලියන්න පුළුවන්ද? ආ ඒ කියන්නේ උඩ පොලිම කියන්නේ මේ අර AB AB bar A bar B bar A bar B ඔව් මාරු කරලා ලියන්න පුළුවන් මාරු කරලා ලියන්න පුළුවන් පුතේ අපි ඊදාර කතා කරපු ලොජික් එකට ලියා ගන්න ඕනේ. ඔයා කොහොම ලිව්වත් ඔයාගේ අවසාන උත්තරේ මේ අපිට න අවසාන උත්තරේ වෙන්න ඕනේ. සර් මේ අන්තිමට මේ මේ තියෙන්නේ A A bar B bar එකයි a by kai a by b එක ඒ දෙක මාරු කරස්ස මේ මට අඩු කර ගන්න පුළුවන් නේ ඔහ තප්පරයක් ඉන්න මේ කොතනද මේ ඉනුක කියන්නේ මොන අන්තිමට තියන්නේ තුන්වෙනි ගානේ තුන්වෙනි ගානේ a by b by kai a by b එකයි අන්තිම තියෙන දෙක ඒ දෙක මාරු කරොත් ඔයා කියන්නේ මෙන්න මේ දෙකද නෑ 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 සමී මේ 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 chart එකේ okay map එකේ මේ තුන්වෙනි ලයින් එකයි හතරවෙනි ලයින් එකයි තියෙන්නේ ඒ දෙන මාරු කරන්නද කියන්නේ ඔව් එතකොට සර මේ එහෙම කරන්න බෑ ඉනුක අපි මේක අරගෙන එන්නේ එක පිළිවෙලකටනේ ඒ කියන්නේ දැන් AB තියෙනවා ඊට පස්සේ AB bar විදිහට මාරු කරලා තියෙනවා ඒ කරේ A ව වෙනස් කරේ නෑ B ව වෙනස් කරා
එහෙම කරාම තුන්වෙනියට අනිවාර්යෙන් ඉන්නේ A B B මොකද B B B විදියටම තියෙන්න ඕනේ කලින් එකේ වෙනස් වෙච්ච නිසා ඒව තමයි මාරු කරන්න පුළුවන් වෙන්නේ ආ හරි සර් තේරුණාද ඒ රටාව කඩන්න බෑ අපිට ඒ රටාව කැඩුවොත් වැරදි ආ හරි ඒකයි මම මේක මේ කියන්නේ කේ මැප් ටික ඇන්දේ ඒකයි ඒ රටාවට අදාළව අල්ලගන්න කියලා හරි හතරවෙනි ගාන මම තව ටිකකින් කරනවා මෙතන පස්වෙනි ගාන දානවා ටක් ගාලා ඒකත් try කරන්න ඒක ටිකක් දිග ගානක් ඒකේ විචල්‍ය හතරක් තියෙනවා a b c d plus a b c d bar හරි බලන්න ඔබ ඔව් උදිත හතරවෙනි උත්තරේ නෑ පුතේ පොඩි අවුලක් තියෙනවා B බා C කියන එක හරි A බා B බා කියන එකේ ගැටලුවක් තියෙනවා B C කියන එකෙත් ගැටලුවක් තියෙනවා ඉන්න මම තව ටිකකින් හතර කරනවා බලන්න කොතනද වැරදුනේ කියලා එතකම් පස්වෙනි එක try කරන්නකො
Right, balamu. Oh, Inuka, very good. Naduni, very good. Ekatama uttarenne. A plus CD. Hondai. Hari, api hataraweni gana chuttak balamu. Hataraweni gana key map ekak mam metanin mam pahalin andinawa. චමිදු හරි උත්තරේ A + CD තමයි උත්තරේ ඉන්නේ හරි දැන් අපි हतर එතකොට අපි කොහොමද මේක group කරගන්නේ අපිට පුළුවන් මේ දෙන්නව group කරගන්න right ඊළඟට මේ දෙන්නව වෙනම group කරගන්න groups දෙකයි මෙයාව තනියෙන් group කරන්න නැතුව මෙයාවයි මෙයාවයි group කරන්න පුළුවන් right කෙනෙකුට ඔහොම group කරන්න පුළුවන් राइट तवे के निकट पुलवा औ तेनोरो उत्तरे हरि ए प्लस सी डी राइट එතකොට මේකට අදාළව අපි ग्रुप्स ටික ලිව්වොත් මේ පළවෙනි ගෲප් එකට මෙයාට තාවලේ ලිව්වොත් සීබා කියන පේළිය මෙයාට පොදුයි සීබා එනවා කොහොමද එයාට අදාළව තියෙන තීරු වෙන්නේ AB සහ A B ඒක නිසා A දෙකෙන් ගන්න පුළුවන් B ව සා උත්තරේ BC බා කියලා අර ගන්න පුළුවන් A ගෲප් එකට මේ ගෲප් එක ගැන හිතුවොත් එක පේළියක් තියෙනවා A පේළියේ C බා කියන එක පොදුයි. මෙයාගේ තීරු විදිහට අපිට අඳුනගන්න පුළුවන් වෙන්නේ AB තීරුවයි AB බා කියන තීරුවයි. එතකොට ඒකෙන් පොදු වෙන්නේ A. ඒක නිසා මෙතනට උත්තරේ ගන්න පුළුවන් A පොදුයි පේළියෙන් C බා පොදුයි. AC බා. මේ කියන ගෲප් එකට අපි ලිව්වොත් එයාට අදාළ වෙන්නේ C කියන පේළියයි AB බා සහ A බා B බා කියන තීරු දෙකයි. එතකොට තීරු දෙකෙන් B බා කියන එක කෙනා පොදුයි.
පේලියෙන් C පොදුයි. ඒක නිසා ඔයගලගේ උත්තරේ F සමානයි PC bar plus AC bar plus P bar C කියලා උත්තරයක් එනවා. හරි විහන්සා අපි වෙන විදිහකට ගෲප් කර එකත් අපි ගෲප් කරලා බලමු අපිට එකම උත්තරය දෙන්න කියලා. රයිට් රයිට් මට පොඩ්ඩක් කියන්න පුතේ ඔයා ගෲප් කරපු විදිහ මයික් එක ඔන් කරගත්තට කමක් නැහැ. හරි කොම් වල තියෙන එකේව එකට AB බා තීරුව එකට හරි උඩ තියෙන එකේ ඒවා එකට ආ රයිට් ඕකේ හරි අපි එහෙමත් බලමු උත්තරේ සාමාන්‍යයෙන් වෙනස් වෙන්න බෑ බලමු ඔව් දුව කියන විදිහට මෙහෙම මේ දෙන්න එක ගෲප් එකක් මේ දෙක එක ගෲප් එකක් මේ දෙන්න එක ගෲප් එකක් නේද ආ උත්තරේ සුළු වෙනස් වීමක් සිද්ධ වෙන්න පුළුවන් ඔව් ඔව් හරි 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 राइट इतो कोटे मेक टापी डार करना पड़ेगा ए के बी के ना कराई मैं पहली वाली बी के नेक के ना ही सी बार के नेक के ना ही सो बी सी बार करना पड़ेगा मैं आटे करना पड़ेगा ए बी बार के ना तीरु राइट ए बी बार के ना तीरु होती है ना पहली वाली पदुने इतनी सा ए बी बार के ना के ना මෙතනින් එන්න පුළුවන් මෙයාට ගන්න පුළුවන් C කියන අකුර ගන්න පුළුවන් පේලියෙන් තීරු වලින් අර ගන්න පුළුවන් B බා කියන එතකොට B බා C කියන උත්තරය අර ගන්න පුළුවන් ඔව් ඔව් මේකත් නිවැරදි උත්තරයක් විදිහට එන්න පුළුවන් ගැටලුවක් නැහැ. එතකොට ඒකට උත්තර දෙකකට එන්න පුළුවන්. මං කලින් කාට හරි මේක සම්බන්ධයෙන් වැරදි කියලා කිව්වනම් මේ දෙවෙනි උත්තරේ සම්බන්ධයෙන් එක මගෙන් වෙච්ච මිස්ටේක් එකක්. රයිට් එක බලන්න. රයිට් එතන ඉන්නේ BC bar plus AB bar plus D bar C. හරි දැන් මේ වෙනකොට ඔය දේවල් ටික හැමෝගෙම ඔළුවට අරගෙන නේද තියෙන්නේ දැන් අපි ඉන්නේ විභාග ප්‍රශ්නයක් try කරන්න පුළුවන් තැනක right මට confirm කරන්න okay ද කියලා සහ ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න පුළුවන් sir මේ ඔව් එතන මේ ගේම් මැප් එකේ අයින් දෙකේ එක ළඟ චාට් එකක් ආවොත් මේ එකේ හතරක් ආවොත් ඒක මේ සරල කරලා ගන්න විදිය පොඩ්ඩක් කියන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම ආවොත් අපිටකින් නා ඔයා කියන්නේ මේ 2x4 එකක් ගැනම නේද කියන්නේ? මේ જાතිය ගේම් මැප් එකක් ගැනද කියන්නේ? ඔව් ඔව් සර් වාකියන් මෙන්න මේ වගේ අවස්ථාවක්. කොහමද? ඔව්. ආරයිට්. එහෙම වුණොත් ඔයාට මේකයි මේකයි තනි ගෲප් එකක් විදියට ගන්න පුළුවන්. රයිට්. එහෙම අරගත්තම අපේ කේම් මැප් එකේ හැටියට මෙතන තියෙන්නේ AB. අන්තිම එකේ තියෙන්නේ A බා B. තීරු වලට අදාළව තියෙන්නේ CN C බා. ඔව්. රයිට්.
එතකොට තීරු වලින් පොදු කෙනා කවුද? AB ඉන්නවා A බා B ඉන්නවා. තීරු වලින් පොදු Bනේ. ඔව්. හරි AB ඉන්නවා A බා B ඉන්නවා. එතකොට ඒක B තමයි පොදු පදය. පේලි වලින් පොදු කෙනෙක් නැහැ අපිට. C නැහැ C and C බාන ඉන්නේ. එතකොට පේලි වලට පොදු කෙනෙක් නැහැ. එක පේලියක C අනෙක් පේලියේ C බා. එතකොට මේකට අපිට එන්නේ B කියන උත්තරේ විතරයි. එතකොට C C D C ගන්නද? දන්නේ නැහැ. අපි ගන්න පොදු එක නේ. ඒ පොදුයි කියලා කියන්නේ පේලි දෙකටම පොදු වෙන්න ඕනේ. දැන් තීරු වලට එක පොදුයි නේ. තීරු දෙක දැන් අපි තීරු අරගත්තම ඉනුක තීරු දෙකේ තියෙන පොදු අකුරනේ ගත්තේ. තීරු දෙකටම තියෙන පොදු අකුර අපි ගත්තේ. ආ හා පේලි ගත්තම පේලි දෙකටමත් තියෙන පොදු අකුරක් වෙන්න ඕනේ. ආ පේලි දෙකටම පොදු අකුරක් නෙවෙයි C සහ C බහ කියන්නේ නේද? ආ හරි එතනයි C C හරි C බහ හරි එන්නේ නැති වෙන්න හේතුව වෙන්නේ. ආ හරිද නේද? තේරුණාද? ඔව් සර් හරි නේද? රයිට් හරි හරි ඕගලන්ගේ විභාග ප්‍රශ්නෙට යන්න කලින් ඕගලන්ගේ ටියුට් එකේ තියෙනවා විභාග ප්‍රශ්නයක් ආකාරයේ ප්‍රශ්නයක් Kmax ටික ඉවර වුණයින් පස්සේ 12 කියන මාතෘකාව යටතේ ඉන්න මම මෙතනින් නෝට් එකක් අරගන්නම් එතකොට ඕගොල්ලෝ නෝට් එකට අදාළ වේ කියලා කරන්න හිතාරා ඔව් පහට ආන්සර් එක නේද අපි පහේ ආන්සර් එකත් පොඩ්ඩක් කරලම මේක මෙව කරමු මොකද පහ සමහර වෙලාවට කොට දා ගන්න අපහසු වෙන්න පුළුවන් සමහර අය අපි ඒක පහේ ආන්සර් එක ප්ලොට් කරගමු රයිට් පහේ ආන්සර් එක මම මෙතන තියෙන කේ මැප් එකත් එක්ක කරනවා AB ABCD ABCD කියලා කියන්නේ මෙතන ABCD බා ABCD බා ඒ කියන්නේ මෙතන ABC bar D ABC bar D කියන්නේ මෙතන ABC bar D bar ABC bar D bar කියලා කියන්නේ මෙන්න මෙතන right ඊළඟට ඉන්නවා AB bar CD AB bar CD ඒ කියන්නේ මෙන්න මෙතන AB bar C bar D AB bar C bar D ඒ කියන්නේ මෙතන AB bar C bar D bar AB bar C bar D bar කියලා කියන්නේ මෙන්න මෙතන AB bar CD bar AB bar CD bar කියන්නේ මෙන්න මෙතන ඊළඟට A bar B CD A bar B කියන්නේ මේ තීරුව CD ඉන්නේ මෙතන A bar B bar CD A bar B bar CD ඉන්නේ මෙන්න මෙතන right එතකොට මේක අපිට group කරන්නේ කොහොමද ලස්සන විදියකට k map එක ඇවිල්ලා තියෙන්නේ right අපිට group කරගන්න පුළුවන් හොඳම විදිහ තමයි මේ හතර දෙනාව අල්ලා ගන්න පුළුවන් මේ හතර දෙනත් එක්ක අටක් එක සැරේ group කරන්න පුළුවන් ඊළඟට තියෙන හොඳම ක්‍රමය තමයි මේ හතර දෙනා එකට group කරන එක right මොකද මේ දෙන්නේ මැද ඉන්න දෙන්න විතරක් group කරොත් group එකකට ගන්න පුළුවන් එකේ වා ප්‍රමාණය සම්පූර්ණයෙන් අරගත්තේ නැති වෙනවා හරි එතකොට groups දෙකයි අපිට එන්නේ එතකොට මේ group දෙකෙන් මේ ලොකු group එකට 8 දෙනෙක් එකතු වෙලා ඉන්න group එකට මොනවාද තියෙන පොදු පද නේද තීරු දෙකක් තියෙනවා AB බා තීරුව තියෙනවා AB තීරුව තියෙනවා right ඔය තීරු දෙකෙන් අපිට ඒ කියන්නේ ඒව අරගන්න පුළුවන් පොදු පදයක් විදිහට right ඊළඟට පේලි අරගත්තොත් පේලි හතරක් තියෙන්නේ කිනකට වෙනස් පේලි හතරක් එහෙනම් පේලි වලින් පොදු පදයක් අපිට ගන්න වෙන්නේ නැහැ
right එතකොට a කියලා එනවා a group එකට අපේ මේ යට තියෙන තීරු අරගත්තොත් කියන්නේ මෙන්න මෙයාව අරගත්තොත් මෙයාට තියෙන්නේ පේලි 1යි cd කියන පේලිය හැමෝටම පොදුයි ඒක නිසා cd කොහොමත් වෙනවා තීරු වලින් අපිට පොදු කෙනෙක් ගන්න බෑ මොකද තීරු හතරක් තියෙනවා එතකොට තීරු හතරේ ඉන්න කට්ටිය හතර විදිහක් ඒක නිසා මෙතනින් cd විතරයි එන්නේ ඒක නිසා උත්තරේ අපිට ගන්න පුළුවන් f සමානයි a plus cd කියලා right හරි කරගන්න බැරි වෙච්ච අය ඉන්නවනම් ඕක හරියට mark කරගන්න මේක ලකුණු කරගන්න තව වෙලාව ඕනා ඉන්නවද අර චුට්ටක් chat එකේ ඉන්ඩිකේට් කරන්න වෙලාව ඕනා ඉන්නවනම් right හරි එහෙමනම් අපි යනවා අපේ ටියුට් එකේ අන්තිම තැන කියලා කියන්නේ අන්තිම තැන නෙවෙයි අපේ ගානට අදාළව අපිට යන්න තියෙන අන්තිම තැන. මේ පස්සේ තියෙන්නේ අර පොඩි තියරි පාට් එකක්. මෙමෙදී එකට කොහොමද දේවල් ටික එකතු වෙන්නේ කියන එක ගැන අහන දේවල් ටිකක් තියෙන. ඊට කලින් අපි විභාග ප්‍රශ්න ටික ඉවර කරගන්න ඕනේ. හරි. රයිට් ළමයි මේ තියෙන්නේ ඔයගලන්ගේ ටියුට් එකේ අපි දැන් මේ දේවල් ටික කතා කරා. तब एक मेक पॉइंट का तीनों खेल देने पीओएस का गन्ने दी एक मांग आधार करने टाइम खेल देना देन देन टा भी एसओपी की में करनी है मु पीओएस की ने के पे मामे इन्ना एक प्रश्न करना तेरे तुरे तमाय ये देन टा पॉइंट ओर हरी मैंने में पिटू संख्या का परिपत्र संदर्भ सत्यता वाबुसा हा बोलिए प्रकाशन की ने कर राइट त ඕගලන්ගේ විභාග ප්‍රශ්න ඇහෙන්නේ මෙන්න මේ 13 වෙනි යුනිට් එකේ නැත්නම් 13 වෙනි මාතෘකාවට අදාළ සමහර වෙලාවට ඉංග්‍රීසි බුක් එකේ 12 කියලා තියෙන්න පුළුවන් රයිට් එතන නම්බර්ස් පිළිබඳ එහාට මෙහාට විමක් තියෙන. එතකොට මේකේ ඕගලන්ට පොඩි සිනාරියෝ එකක් දීලා තියෙනවා. පොඩි සිදුවීමක් දීලා තියෙනවා. පේනවද? ඔබගේ අලුත් කාර්යතේ සඳහා අනුතුරු හැඟවීමේ සංඥා පද්ධතියක් පද්ධතියක් කියන වචන රිපීට් කරලා තියෙනවා. පද්ධතියක් සවිකොට ඇති අතර එමගින් යතුරු යතුරු කටේ ඇති අවස්ථාවකදී දොර විවෘතව පවතින හෝ ආසන පටි පැලඳ නොමැතිනම් ක්‍රියාත්මක වේ. රයිට්. එතකොට ඔය කියන සිද්ධියේදී ඕගලන්ට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ කාර්යකට අනුතුරු හැඟවීමේ සංඥා පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතියෙන් කී එක की हॉल लेके यात्रु कटे तीन वेला आवक दौरा ऐरला तीन वाला अनुतुर हैंगवी में संन्यास पद्धति है अनुतुर हैंगवी में करने वाला एहम नेत नां सीट बेल्ट का दाला नेती अवस्था आवक दी अनुतुर हैंगवी में संन्यास क्रियात्मक वेला राइट हरी इतको टे उतना पहला आपे विस्तर कर लती है ना विधि है टे මේ සිනාරියෝ එකක් දුන්නම ඕගොල්ලෝ සිනාරියෝ එකේ තියෙන ඉන්පුට් සහ අවුට්පුට්ස් අඳුනගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට මෙතනදී අවුට්පුට් එක වෙන්නේ අනුතුරු හැඟවීමේ සංඥා පද්ධතිය. එයා තමයි ඇලාම් එකක් ඇති කරන කෙනා. රයිට්. ඊළඟට ඒගොල්ලෝ පාලනය කරන අනුතුරු හැඟවීමේ සංඥා පද්ධතිය පාලනය කරන කෙනා තමයි යතුරු කියන කෙනා. එයා යතුරු කටේ තිබීම හෝ නොතිබීම ගැන බලන්න ඕනේ. ඊට පස්සේ දොර විවෘතව පැවතීම හෝ නොපැවතීම කියන එක ගැන බලන්න ඕනේ. ඊළඟට ආසන පටි පැලඳ සිටීම හෝ පැලඳ නොසිටීම කියන එක ගැන බලන්න ඕනේ. එතකොට ඕක මේ ඊළඟ පොයින්ට් එකේ කතා කරලා තියෙනවා. අපි අකුරු තුනක් දාගෙන ඉන්පුට් ටිකයි අවුට්පුට් ටිකයි
වෙන් කරගෙන තියෙනවා right දොර කියන එක d වලින් යතුර k වලින් ආසන පටිය s වලින් ඊළඟට ප්‍රතිදානයේ ලෙස අනුතර හැකිීමේ සංඥාව b විදිහට අපි අරගෙන තියෙනවා ඒ වගේම තමයි ඔයගලන්ගේ ගානට අදාළව ඔයගලන්ගේ question එකේ ඔයගලන්ට විභාග දී හම්බෙන ප්‍රශ්නයේදී මේ එක එක inputs වැඩ කරන විදිහ ගැන ඔයගලන්ට පොඩි පොඩි hints දීලා තියෙනවා right එතකොට සමහර වෙලාවට ඒක direct දෙනවා මේ ඊළඟ point එකේ මෙතන මම පෙන්නලා තියෙන විදිහට එහෙම නැත්නම් ඒක ඡේදයේ ඇතුලේ ඔයගලන්ට හොයාගන්න ඉඩ සලස්සලා තියෙනවා මෙතන මං දේවල් කෙලින්ම ඔයගලන්ට දීලා තියෙනවා දොර විවෘතව පවතිනවා නම් බිඳුව කියන සංඥාව එනවා දොර වහලා නම් එක කියන සංඥාව එනවා ඒක තවත් සිනාරියෝ එකක ඔබ අනිත් පැත්තට දෙන්න පුළුවන් ඒකට ඔයගොල්ලෝ වැඩ කරන්න ඕනේ ඔයගලන්ට දීලා තියෙන සිතුවීමත් එක්ක right එනම් දොර විවෘතව පවතිනවා නම් බිඳුව දොර වහලා තියෙනවා නම් එක කියලා සලකන්න ඕන ඊළඟට යතුර යතුර දාලා තියෙන යතුර දාලා තියෙනවා නම් යතුරු කටට බිඳුව කියලා යතුර දාලා නැත්නම් යතුරු කටට බිඳුව කියලා සලකනවා යතුර දාලා තියෙනවා නම් යතුරු කටේ එක කියලා සලකනවා ආසන පටියට අදාළව ආසන පටිය දාලා නැත්නම් බිඳුව කියලා සලකනවා ආසන පටිය දාලා තියෙනවා නම් එක කියලා සලකනවා අනතුරු හැඟවීමේ සංඥාව බිඳුව කියලා ගන්නවා ක්‍රියාත්මක වෙන්නේ නැති අවස්ථාවේදී ආව ක්‍රියාත්මකයි කියන අවස්ථාව අපි එක කියලා සලක ගන්නවා හරි එතකොට මෙතනදී අපි කරේ මොකද්ද සිනාරියෝ එක කියවලා සිනාරියෝ එකේ තියෙන ඉන්පුට්ස් ටිකයි අවුට්පුට්ස් ටිකයි වෙන් කරගත්තා සහ ඒගොල්ලන්ගේ හැසිරීම එක සහ බිඳුව වලට මැච් වෙන්නේ කොහොමද කියන එක තේරුම් කරගන්නවා ඒක ඔය ටික ඔයාට ප්‍රශ්න ඇතුලේ දීලා තියෙන්න ඕනේ යම් කිසි විදිහකට යම් ආකාරයකින් ඕගල්ලන්ට ප්‍රශ්න ඇතුලේ දීලා නොතිබුණොත් ඕගල්ලන්ගේ උපකල්පනය කිරීම ඔයගොල්ලෝ අරගන්න ඕනේ ඒ කියන්නේ ඔයගොල්ලෝ නිතරම අවස්ථා දෙකක් දොර සම්බන්ධය නම් විවෘත කළ තියෙන එකට අගයක් විවෘත කළ නැති එකට අගයක් ඕගොල්ලෝ දෙන්න ඕනේ හැබැයි ඒක මේ සිදුවීම ඇතුලේ විස්තර කරලා නැත්තම් පමණයි right මොකද මේ දක්වා ආපු හැම ගානකම මේ අදාළ දේවල් සිද්ධිය ඇතුලේ විස්තර කරලා තියෙනවා හරි දැන් සිනාරියෝ එක දුන්නම මේ විදිහට ඉන්පුට්ස් ටික අඳුන ගන්නවා අවුට්පුට් එක අඳුන ගන්නවා ඒගොල්ලන්ගේ අවස්ථා ටික මෙහෙම අඳුන ගන්නවා කියන එක ඔළුවට ගියාද ඒක තේරුණාද හරි අනිත් අය right හරි right හරි හොඳයි අපි ඉස්සරහට යන්නේ හරි ඊළඟට දැන් අපි දන්නවා මේකේ ඉන්පුට්ස් තුනක් තියෙනවා output එකක් තියෙනවා. එතකොට අර inputs තුන තමයි output එක control කරන්නේ. එහෙනම් අපිට මතකයි අපේ truth table එකක් අපි අඳිනකොට අපි inputs ගන්න අඳුනගත්තම expression එකක් දීලා තියෙනකොට අපි ඊළඟට කරේ ඒ input තුනට අදාළව truth table එකක් ඇඳපු එක. දැන් මෙතන inputs තුනක් තියෙනවා. එහෙනම් inputs තුනකට අදාළ වෙන සත්‍යතාව වගුවක් නිර්මාණය කරන්න පටන් ගන්න ඕනේ. මොකද ඔයගලන්ට ප්‍රශ්නේදී දෙන්නේ සිදුවීම දෙනවා. ඒකෙන් අහනවා දෙවිදියකට ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාගෙන් එක සැරේ එක්ස්ප්‍රෙෂන් එක අහන්න පුළුවන්. එක සැරේ එක්ස්ප්‍රෙෂන් එක ඇහුවොත් අරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය මම දැන් ප්‍රශ්න කරගෙන යනකොට කතා කරනවා. රයිට්? එහෙම නැත්නම් සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට ඒ කියන්නේ දැනට තිබ්බ විභාග 11ක් මේ වෙනකොට තියලා තියෙනවා. ඒ තිය සෝරි විභාග 11ක් විභාග 9ක් තියලා තියෙනවා ඒ තියලා තියෙන විභාග 9ේ විභාග 8කම වගේ අහලා තියෙන්නේ සාම්ප්‍රදායික විදිහට ඒ කියන්නේ සිදුවීමක් දෙනවා ඒකට අදාළව සත්‍යතාව වගුවක් නිර්මාණය කරන්න කියලා කියනවා එතකොට දැන් මෙතනදී අපි නිර්මාණය කරන සත්‍යතාව වගුවේ අපේ සිනාරියෝ එකට අදාළව අපිට තියෙන දත්ත ටික මොනවද අපි දන්නවා අපිට තියෙන ඉන්පුට්ස් 3යි ඉන්පුට් 3යි output එකයි. ඒ කියන්නේ input 3යි කියලා දැනගත්තම අපිට පුළුවන් අපේ
truth table එක නිර්මාණය කරන්න පටන් ගන්න input 3කට අදාළ combination ටික ලියලා. ඒ input 3කට අදාළව combination 8ක් තියෙනවා කියලා ඔයගලන්ට දැන් මතක ඇති. right? එතකොට අපේ සිදුවීමට අදාළව තියෙන inputs වෙන්නේ මොනවද? D K සහ S. හොඳට මතක තියාගන්න විභාග ගානේදී මේ D කියන්නේ මොකක්ද? right? K කියන්නේ මොකක්ද? S කියන්නේ මොකක්ද කියන එක ගැන ඕගොල්ලෝ සඳහන් කරලා තියෙන්න ඕනේ. ඒකට වෙනම ලකුණු දෙනවා. ඊළඟට අපි alarm එක, ඒ කියන්නේ අපේ output එක මොකක්ද කියලාත් වෙනම සඳහන් කරලා තියෙන්න ඕනේ. right මේ කොටස දිනනකොට ඕගලන්ට වෙනම ලකුණු හම්බෙනවා. ඊට පස්සේ අපි අපේ inputs ටික මේ විදිහට දාගන්නවා. output එක මෙතන ලියා ගන්න. ඔච්චරයි අපේ truth table එක වෙන්නේ. ඔගලන්න මතක ඇති එක්ස්ප්‍රෙෂන් එකක් දීලා තිබ්බම අතරමැද දේවල් අපි නිර්මාණය කරා එක්ස්ප්‍රෙෂන් එකේදී එක්ස්ප්‍රෙෂන් එකක් දීලා තිබුණා ප්‍රකාශනයක් දීලා තියෙනකොට මේ සංසිද්ධියක් දීලා තියෙනකොට අපි අතරමැද දේවල් නිර්මාණය කරන්න යන්නේ නැහැ මොකද අපි දන්නේ නැහැ අතරමැද මොන විදිහකටද හැසිරෙන්නේ කියලා. අපි දන්නවා ඉන්පුට්ස් තුනක් තියෙනවා අවුට්පුට් තීරුවක් තියෙනවා. එතකොට මේ තුන් දෙනා ආදාන තීරු තුන මෙයා ප්‍රතිදාන තීරු. දැන් අපිට මේ combination පුරව ගන්න තියෙනවා. right මෙතන තව පීලි දෙකක් ඕනේ. හරි. දැන් අපිට input තීරු ටික පුරව ගන්න ලේසියෙන් අපි දන්නවා කොහොමද පුරවන්නේ කියලා. මතකයි නේද? බිංදුව 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 එකේ ඒවා හතරක්. මතකනේ අපි රටාව ගැන කතා කරා. රටාව ගැනත් අපි කතා කරා. මේක ඇත්තටම හැදෙන්නේ කොහොමද කියලාත් අපි කතා කරා. right hari oye vidihata aadana thiru tika purawa gannawa aadana thiru purawa ganneka gana pahadilida sansiddhiya kiyewwa aadana kiyeda kiyala hoya gatta e aadana tikata adala wena satyata wagowa anda peeli 8 aadana thuru nisa peeli 8 ekata adalawa aadana thiru tika purawa gatta හරි අනිත් අයට මේක පැහැදිලිද මේ කරපු ක්‍රියාවලිය හරි ඊළඟට අපිට තියෙන්නේ අපේ සංසිද්ධිය විස්තර කරලා තියෙන විදිහ බලලා මේ ප්‍රතිදාන තීරුවේ එක වැටෙන තැන් ඒ කියන්නේ ප්‍රතිදාන තීරුවේ එක කියන්නේ මොකක්ද අනතුරු හැඟවීමේ සංඥාව නිකුත් වෙන වෙලාව බිඳුව කියන්නේ සංඥාවක් නිකුත් නොවන වෙලාව එහෙනම් අපි දැන් මේ එක එක තීරුවෙන් තීරුවට අපේ විචල්‍ය ටික කොහොමද තියෙන්නේ කියලා බලලා ඒකට අදාළව අනතුරු හැඟවීමක් එනවාද නැද්ද කියන එක මෙතන මාක් කරගන්න ඕනේ එතකොට මේ පළවෙනි පේලිය අරගත්තොත් පළවෙනි පේලිය අරගත්තොත් දැන් මේකේ අපි සිද්ධිය පොඩ්ඩක් විසඳගමු අපේ අනතුරු හැඟවීමේ සංඥාවක් අපිට හම්බෙන්නේ කොහොමද right අනතුරු හැඟවීමේ සංඥාවක් අපිට හම්බෙන්නේ කොහොමද මේ තියෙන plot කරපු විදිහ එතකොට අනතුරු හැඟවීමේ සංඥාවක් අපිට එනවා යතුරු මොනවාද යතුරු කටේ තියෙන වෙලාවට right ඒක මෙතන විස්තර කරලා තියෙනවා යතුරු කටේ ඇති අවස්ථාවක දොර විවෘත පවතී නම් හෝ ආසන පටි පැලඳ නොමැති නම් ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ යතුරු දාලා තියෙනකොට දොරක් ඇරලා තියෙනවා නම් ඇලාම් එක වදිනවා. සීට් බෙල්ට් දාලා නැත්නම් ඇලාම් එක වදිනවා. right හැබැයි මේ හැම අවස්ථාවකදීම යතුරු කටේ තියෙනවා. යතුරු කටේ තියෙන අවස්ථාවකදී දොරක් ඇරලා තියෙනවා නම් ඇලාම් එක වදිනවා. සීට් බෙල්ට් දාලා නැත්නම් ඇලාම් එක වදිනවා. right එතකොට අපේ truth table එක පැත්තට ගියොත් මේ තියෙන්නේ ඔබ ළඟේ පොතේ තියෙන truth table එක
right ඔය max term min term කියන්නේ SOP එක ලියනකොටයි POS එක ලියනකොටයි පාවිච්චි කරන terms දෙක ඒක ගැන ලොකුවට වද දී යුතු නැහැ එතන POS ප්‍රකාශය සහ SOP ප්‍රකාශය කියලා ඔයගොල්ලෝ ලියාගත්තට ප්‍රශ්නයක් නැහැ බලන්න ප්‍රතිදානයේ පැත්ත මුලින්ම ඉන්නේ බින්දුව බින්දුව කියලා කියන්නේ යතුරු දාලා නැහැ right sorry දොර විවෘතව පවතින අවස්ථාවක් ඊළඟට k කියන්නේ key එක k k එකේ බින්දුව කියලා කියන්නේ යතුරු දාලා නැහැ s කියලා කියන්නේ seat belt එක දාලත් නැහැ අපේ condition එක මොකද්ද මම මෙතන අපේ condition එක චුට්ටක් මෙතන ලියන්නම් right ඒක ඕගලන්ට පේන්න තියෙන එක ලේසි වෙයි right condition එක තමයි යතුර දමා ඇති විට දොර විවෘත වීම හෝ ආසනපටි නොපැළඳීම හරිද එතකොට යතුරු දමා ඇති විට කියන්නේ අපේ අවස්ථාවලින් මොන අවස්ථාවද ඔගලන්ගේ පොතේ විස්තර කරලා තියෙන විදිහට බලන්න යතුරු දාලා තියෙනවා කියලා කියන්නේ එක අවස්ථාව කේවල එක අවස්ථාව right දොර විවෘතයි කියලා කියන්නේ D වල බිඳු අවස්ථාව යතුරු දානවා කියලා කියන්නේ කේවල එක අවස්ථාව දොර විවෘතයි කියන්නේ D වල බිඳු අවස්ථාව ආසනපටි දමා නැහැ කියලා කියන්නේ S වල බිඳු අවස්ථාව right එතකොට එහෙනම් අපි අපේ සිනාරියෝ එකේ යතුරු දාලා තියෙනවා නම් K1 එක දොර විවෘත නම් D බිඳුව ආසනපටි පැල නැත්තම් S බිඳුව right එතකොට අපේ සිද්ධියට අදාළව අපි දන්නවා අපේ අනතුරු හැඟවීමේ සංඥාව නිකුත් වෙන්නේ යතුරු දාලා තියෙන වෙලාවට යතුරු දාලා නැති වෙලාවට අනතුරු හැඟවීමේ සංඥාවක් එන්නේ නැහැ කියලා. එතකොට බොහොම පැහැදිලිව ඕකලන්ට වෙන්නේ මේ k තීරුවේ බිඳුව තියෙන අවස්ථාව. මෙන්න මෙයා මෙන්න මෙයා මෙන්න මෙයා සහ මෙයා. මේ අවස්ථා හතරෙන් කතා කරන්නේ යතුරු දාලා නැහැ කියන එක. එහෙනම් අනතුරු හැඟවීමක් එන්න බෑ. ඒකයි මෙතන බිඳුව දාලා තියෙන්නේ. මෙතන බිඳුව දාලා තියෙන්නේ. මෙතන බිඳුව වැටලා තියෙන්නේ. මෙතන බිඳුව වැටලා තියෙන්නේ. ඔය පොයින්ට් එක තේරුණාද? අපේ අවස්ථාව තමයි යතුරු දාලා තියෙන වෙලාවක ආසනපටි පැලඳ නැත්නම් නැත්තම් දොරක් ඇරලා නම් සංඥාවක් නිකුත් කිරීම. එතකොට යතුරු දාලා නැති අවස්ථාවකදී සංඥාවක් නිකුත් කරන්න අවශ්‍ය නැහැ. ඔය පොයින්ට් එක තේරුණාද? රයිට් හොඳයි. අනිත් අය කීප දෙනෙක්ගෙන් විතරයි රෙස්පොන්ඩ් එක ආවේ අනිත් කට්ටිය ගැටලු තියෙනවද හරි right එතකොට එහෙමනම් යතුරු දාලා නැති වෙලාවට සංඥාවක් නිකුත් වෙන්නේ නැහැ දැන් යතුරු දාලා තියෙන තැන් වෙනවල් ටික අපි හිතමු ඒ කියන්නේ මේ අවස්ථා හතර මේ අවස්ථා හතරේ කොහොමද විස්තර වෙලා තියෙන්නේ D එක බිඳුව D බිඳුව කියන්නේ මොකද්ද දොර විවෘතයි right මෙතනදී දොර විවෘතයි right යතුරු දාලා තියෙන්නේ S එක එක S කියන්නේ S එක කියලා කියන්නේ seat belt එක දාලා තියෙන්නේ right නම් මෙතන පැලඳලා ඉන්නේ මෙයා
good morning. මගේ සබ්ජෙක්ට් අහගෙන ඉන්න පුළුවන් හරි එතකොට ළමයි මේ අවස්ථාවේදී දොර විවෘතයි ආසනපටි පැලඳලා ඉන්නේ හැබැයි අපේ සිනාරියෝ එක මොකද්ද යතුර දාලා තිනකොට දොර විවෘත නම් अलार्म में क्या वादी नोन? इन्हें मैंने मित्र मांग अलार्म में क्या वादी नोआ किया रा इंडिकेट कर लती है रो पेन वाद एक का दाला तीरो मैं आवास्था वको हम इधर मित्रना दौर व्यूर ताई आंसने पटिया पहलंदन है एक याने कोह मत अलार्म में क्या वादी नो मुकर दौर व्यूर तो वेलाती भी मरत अलार्म में क्या මේ අවස්ථාව කොහමද මෙතන දොර වහලා තියෙන නේද දොර වසා ඇත හැබැයි ආසන පටි නොපැලඳ තියෙන ඒක නිසා అలාම් එක වදින්න ඕනේ అలාම් එක වදින්න ඕනේ මෙතනදී දොරත් වහලා තියෙන්නේ ආසන පටි පැලඳගෙන ඉන්නේ एक निशा अलार्म में का हम तुम्हें मदीन नवाशन है इतना कोटे प्रतिदान तीरुओं निर्माण एक खरगोश तो विधि तीरुओं ना दे एक ऐसा कैटलो तीरुओं ना दे तीरुओं ना गहन हरी अनित तेरे को हम दे तेरे ना दे राइट हरी होंदाई 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 देंगे उगलां के बैठे ईवर आई लामन देंगे उगलो ऐंदला तीन निचुट्टे बर लेकर ऐतो कोटे मांकीवे विवाह का प्रश्न देने सिद्धू इमाक देना සිද්ධවීමට අදාළව සත්‍යතාවක් වුණ නිර්මාණය කරන්න කියනවා ඒකෙන් ඕගලන්ට ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න කියලා කියනවා එක්ස්ප්‍රෙෂන් එකක් ඩිරයිව් කරන්න කියලා කියනවා එතකොට නිකම්ම එක්ස්ප්‍රෙෂන් එකක් ලියන්න කියලා කිව්වොත් ඔයාගේ කැමැත්ත පරිදි ඔයාට පුළුවන් POS එක හරි SOP එක හරි ලියන්න රයිට් ඒක ඔයාගේ කැමැත්තට කරන්න පුළුවන් एक ऐने निकाम्म प्रकाशन या क्या ना खतरा कर लती बनोत एक और लो विशेष एंग किए लती बोत गुनिते अंगे एकतुआ एसओपी एक अक्लबागन नेतंग एकतु वाले गुनिते या पीओएस का अक्लबागन ने किया कोई आ अदाल टर्म में कलिया गन लोने आप इधर दानों को हम देख लिया ने किया रने एसओपी प्रकाशन इंटा भी बालपावत පද 3යි POS ප්‍රකාශනයට අපි අරගන්නේ බිඳුවේ තියෙන ස්ථාන. අපි දැන් මේ ගැන ඊට කලින් ඇති වෙන්න කතා කරලා තියෙනවා. එතකොට ඔය POS එක නීතියක් නැහැ හැම ට්‍රුත් ටේබල් එකකම SOP POS කියලා දෙකම ලියන්න ඕනේ කියලා. දෙකෙන් එකයි ඕගලංගෙම අහන්නේ දෙකම අවශ්‍ය නම් ඒක ප්‍රශ්නයේදී විශේෂයෙන් සඳහන් කරනවා. SOP ප්‍රකාශය සහ POS ප්‍රකාශය ලියන්න. එහෙම කිව්වොත් SOP එක ලියන්න මේ පද තුන අර ගන්නවා මේ ටික අර ගන්නවා POS එක ලියන්න මේ ටික අර ගන්නවා ඒක හරි ලේසි දැන් අපි දන්නවා ඔය පද ටික කොහමද හදාගන්නේ කියන එක ඊට පස්සේ ඕගලන්ට කියන දේ තමයි SOP POS ප්‍රකාශයක් අරගත්තයින් පස්සේ ඕගලන්ට කියනවා ඒකට අදාළව සර්කිට් එකක් sorry ඒක සරල කරන්න කියලා කියනවා ගොඩක් අවස්ථා වලදී සමහර අවස්ථා වලදී කියනවා සරල කරලා සරල කරන්න නැතුව සර්කිට් එක අඳින්න කියලා එහෙම උනොත් ඕගොල්ලෝ සෑහෙන වාසනාවක් අය සරල කිරීම පැත්ත ගැන හිතන්න අවශ්‍ය නැහැ නමුත් ගොඩක් අවස්ථා වලදී ඕක සරල කරන්න කියලා කියනවා
එතකොට මම මෙතන ප්‍රකාශ දෙකම ඔයගලන්ට දීලා පෙන්න තියෙනවා උඩ තියෙනවා POS ප්‍රකාශය පහළ තියෙනවා SOP ප්‍රකාශය ඔය දෙකෙන් කැමැති එකකට තමයි ඔයගොල්ලෝ ප්‍රකාශනය නිර්මාණය කරන්නේ right එතකොට මේ SOP ප්‍රකාශය සුළු කරාම ඔයගලන්ට හම්බෙනවා ප්‍රතිඵලයක් මෙන්න මේ විදිහට k. d bar plus s bar කියලා මේ විදිහට වරහන් ඇතුලේ තියෙන right ඒකට අදාළව මේ විදිහට සර්කිට් එක ඇඳලා පෙන්වන එක විතරයි ඕගලන්ට කරන්න තියෙන්නේ. හරි මේ ටික තේරුණාද? කරන්න තියෙන ක්‍රියාවලිය අපි මේවා කලින් කරලා තියෙනවා. ඔගොල්ලෝ සර්කිට් ඇඳලා තියෙනවා. SOP POS ප්‍රකාශ අරගෙන තියෙනවා. right සරල කිරීම කරලා තියෙනවා අදත් කරා. right ඊට පස්සේ සරල කරපු එකට ප්‍රකාශයක් ලියන්න කියලා කියනවා. තේරුණාද? හරි හොඳයි. right එහෙමනම් අපිට පුළුවන් විභාග ප්‍රශ්නයක් try කරලා බලන්න. right මම දැන් ඔයගලන්ට විභාග ප්‍රශ්නයක් පෙන්වන්නම්. සිංහල අයට සිංහල මීඩියම් එක පෙන්වන්න වෙනවා, ඉංග්‍රීසි අයට ඉංග්‍රීසි මීඩියම් එක පෙන්වන්න වෙනවා. ටිකක් අභියෝගාත්මක වැඩක් ස්ක්‍රීන් එක දෙකට බෙදාගෙන පෙන්වනකොට අපි බලමු මොන විදිහද කියලා. right හරි right මම මේකේ පින්තූර දෙකක් group එකකට දානවා. ඉංග්‍රීසියයි ඉංග්‍රීසි එක ගන්න, සිංහලයි සිංහල එක ගන්න. right ඔවිහංස 2011 පාස් පේපර් පොත් තියෙන කට්ටිය පාස් පේපර් එක රිෆර් කරාට කමක් නැහැ.
මේක දෙන්නේ මම පාස් පේපර්ස් නැග නැති කට්ටියට ඕගොල්ලෝ පුතේ පාස් පේපර් බුක් එකක් දැන් අරගන්න මොකද අපි පාස් පේපර්ස් කරන්න හැම ප්‍රශ්නයකටම අදාළව අපිට පාස් පේපර්ස් කරන්න ඉන්න පුළුවන් රයිට් ඒක නිසා පාස් පේපර් පොතක් අරගෙන තියාගන්න නැත්තම් ඔය දැන් තව සති දෙකකින් විතර විභාගය කරන්න ඉන්න අයියා කෙනකින් හරි අක්කා කෙනකින් හරි පොත ඉල්ලගත්තත් කමක් නැහැ රයිට් ඒගොල්ලෝ ගාව දැන් අනිවාර්යෙන් පාස් පේපර් බුක් එකක් තියෙනවා ලබන සතියේ වෙනකොට පාස් පේපර් පොතක් හොයලා තියාගන්න එතකොට අපිට වැඩේ ලේසි සති ස්කෝප් හරි මම දැන් ගෲප් එකට දානවා පින්තූර දෙකම right සිංහල කට්ටිය සිංහල එක ඩවුන්ලෝඩ් කරගන්න ඉංග්‍රීසියි ඉංග්‍රීසි එක ඩවුන්ලෝඩ් කරගන්න කරගෙන බලන්න ඔගේ කියන දේ කරන්න පුළුවන්ද කියලා try එකක් දෙන්න තව විනාඩි 4ක් වගේ තියෙන්නේ බලන්න කියවල බලලා මොනා හරි ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවද කියලා එහෙනම් අපිට ඊළඟ සතියේ ඉඳලා ওই දේවල් ටික try කරලා ඉවර කරන්න පුළුවන් එතකොට ඔයගලන්ගේ හතරවෙනි පාඩම ඉවර කරන්න පුළුවන් අපිට. ඔය සිංහල පේපර් එකේ අන්තිම වාක්‍ය ඇච්චර පැහැදිලි නැහැ කි කියලා තියෙන ඉහත දෙක කොටස සඳහා ඔබ ලබාගත් බූලීය ප්‍රකාශනය සඳහා තාර්කික පරිපථයක් අඳින්න. දැන් මේ ප්‍රශ්න කියවනකොට ඕගලන්ට තේරෙයි මේ පේපර් එකේ ඕගලන්ට සරල කරන්න කියලා නැහැ. right කියලා තියෙන්නේ සුහත් එක දෙය. Make you smile.
හරි එතකොට ඔය ප්‍රශ්නේ ඔයගලන්ට කියලා තියෙන්නේ මේ පරිපථයක් තියෙන මේ පරිපථයට ABCD කියලා ආදාන හතරක් අරගන්නවා ඒව ද්විමේ අංක විදිහට අරගන්න ඒ කියන්නේ බිංදුව සහ එක විදිහට ඒ ද්විමේ අංකය පාවිච්චි කරලා ඒකෙන් පෙන්වන දශමේ සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක් නම් එයා එක කියලා අවුට්පුට් කරනවා ප්‍රථමක සංඛ්‍යාවක් නොවේ නම් බිංදුව කියලා අවුට්පුට් කරනවා ඒත් ඔයගලන්ට වගුව දීලා තියෙනවා ඔයගලන්ට තියෙන FTIRව පුරව ගන්න පුරව ගත්තයින් පස්සේ ඒගොල්ලෝ අහලා තියෙනවා බූලිය ප්‍රකාශනයක් ලියන්න කියලා sum of product විදියට පේනවාද එතන කියලා තියෙනවා SOP එකක් ලියන්න කියලා right sum of product එකක් ලියන්න කියනවා ඊට පස්සේ ඉහත දෙක කොටසේ ඔබ ලබාගත් බූලිය ප්‍රකාශනයේට තාර්කික පරිපථයක් ගොඩනගන්න කියලා කියලා තියෙනවා right එතකොට ගාන හරි සරලයි ඕගොල්ලෝ ක්‍රමවේදය හරියට අල්ලගත්තොත් හරි එතන මම දැන් මේ මොහොතේ ওই ගාන සාකච්ඡා කරන්න යන්නේ නැහැ right ඕගොල්ලෝ ක ඔව් උදිත් ප්‍රශ්නේ දාලා තියෙන ගෲප් එකට මේ මේ තියෙන පින්තූර දෙකම ගෲප් එකට දාලා තියෙන්නේ right බලන්න එතකොට මේ ප්‍රශ්නේ gederadi try කරන්න try කරලා තනියෙන් ඉවර කරන්න බලන්න right අපි ඊළඟ දවසේ මේ ප්‍රශ්නේ ඇතුළුව තියෙන අනිත් ප්‍රශ්න ටික කතා කරනවා right ඒක නිසා ඕගොල්ලෝ පාස් පික පොතක් ලෑස්ති කරගන්න මම මේවයි තියෙන ෆොටෝස් ටික කොහොමත් ලෑස්ති කරලා තියාගන්න පාස්වර්ඩ් පොතක් ඔයගොල්ලෝ ගාව තියෙන එක ඔයගලන්ට ලේසි ඒක නිසා පුළුවන් නම් පාස්වර්ඩ් පොතක් අරගන්න බුක් ෂොප් එකකින් ගිහලා අරගන්න පුළුවන් right අරගෙන ලෑස්ති වෙලා ඉන්න අපි ගේට්ස් වලට අදාළව තියෙන පාස් පේපර්ස් ටික තමයි ලබන සතියේ කතා බහ කරලා සාකච්ඡා කරන්න right හරි එහෙනම් මම අදට session එක මෙතනින් නතර කරනවා බොහොම ස්තුතියි කට්ටියම වෙලාවට ආව හැබැයි ගිය සතියට වඩා කට්ටිය අඩු 17යි ඉන්නේ කමක් නැහැ අපි ওই විදිහට යමු මොකද අපිට කාලේ නාස්ති කරගන්න විදියක් නැහැ මම රෙකෝඩින් එක ගෲප් එකට දානවා ඒක රෙකෝඩින් එකේ අද කරපු දේවල් ටික බලා ගන්න පුළුවන් වෙයි ඒකෙන් රිෆර් කරගන්න බලපු නැති අයට රෙකෝඩින් එක බලන්න කියන්න ලබන සතිය අපි එතකොට විභාග ප්‍රශ්න ටික සාකච්ඡා කරනවා එතකන් එහෙනම් සතියක කාලයක් තියෙනවා ඔයගලන්ට ලෑස්ති වෙන්න. පාස්වර්ඩ් පොතක් අරගන්න. right ඒක සෑහෙන වැදගත්. ඔයගලන්ගේ මේ දේවල් ටික ඉස්සරහට කරගෙන යනකොට. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. thank you very much. right ඊළඟ දවසේ අපි same time එකට 6ට හම්බෙමු. right okay.